මම දකින්නේ කෝප් කොමඩු නෙමෙයි කොයි කමිටුවත් ඔය වගේ තමයි මේ ආණ්ඩුව කරන. ආණ්ඩුවේ මම මැටි ඇමතුරු දාගෙන කරන කමිටුව ඔය වගේ. දැන් මම උනත් එදා මට පාර්ලිමේන්තුව සති 4ක් කැන්සල් වුණා. කැන්සල් වුණේ මොකටද? මම ප්‍රශ්නයක් අහලා උත්තරේ දුන්නේ නැති හින්දා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඇජෙන්ඩා එකේ ප්‍රශ්න 10ක් අහන්න മന്ത്രിවරුන්ට අවකාශ දීලා තිනවා. කතා බාරලකුණ ඔබතුමා සිංහල අරන් යනවා කියලා. ඒක මම ඒක පිළිගන්නවා. ඒ කියන්නේ ප්‍රශ්න 10ක් മന്ത്രിවරුන්ට මාස 6කට කලින් දීපු ප්‍රශ්න 10ක් മന്ത്രിවරු ආණ්ඩුතුමා දවස කනවනේ. ඔව් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දෙකම එකතු වෙලා මේ ප්‍රශ්න අහන්න තියෙනවා. මොකද අපි එන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ කැන්ටින් එකෙන් කාලා ගෙදර යන්න නෙමෙයි. ජනතා ප්‍රශ්න අහන්න. ඒතර ඇමතිවරයාට අවස්ථාව කතානායකතුමා දුන්නා. දැන් ප්‍රශ්නට උත්තර දෙන්න කියලා කතානායකතුමා හතර පාරක් කිව්ව ප්‍රශ්නට උත්තර දෙන්න කොහොම ඇමතිවරයා බොහොම අවඥාවෙන් වගේ කතානායකතුමා දිහා hina වෙවි බලන් ඉඳලා විනාඩි 5ක් විතර ඉඳලා එහෙම කියද්දිත් ඇහුන්නේ නැහැ වගේ නැගිටලා යන්න ගියා. ඒතකොට එහෙම ඒකෙදි මම මගේ තියෙන වේදනාව මම ජනතා ප්‍රශ්නයක් අහන්න ඇවිදලා මං විතරනේ මගේ පිටිපස්සේ තව 9 දෙනෙක් අහන්න හිටිය පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු ආණ්ඩුවේ විපක්ෂයේ දෙගොල්ලම. ඒක අහන්න ගිහිල්ලා අන්තිමට ඒක කියන්න කියලා සෙන්කෝලේ අතවැදුණයි කියලා මගේ පාර්ලිමේන්තුව පැමිණීම සති 4කට කැන්සල් කරලා අද තමයි පළවෙනිට පාර්ලිමේන්තුව ගියේ. එතකොට මම කියන්නේ ඒ නමුත් කතානායකතුමාගේ නියෝගය පිළි නොපද ප්‍රශ්න වලට උත්තර නොදීපු ඇමතිවරයාට දීපු දඬුවමක් නැහැ. මගේ දඬුවම මම පිළිගන්නවා. මම සෙන්කෝලේ මගේ අතට ටච් වුණා. ඒතර ඒක තියෙනවා නීතියේ ඒක සති 4කට කැන්සල් කරන්න ඕනේ කියලා මම ඒක වග කිව්වා. මම ඒක හරි. නමුත් මම කියන්නේ මම කියන්නේ කොතන ගියත් මේ රට වැටෙන්න පළවෙනි හේතුව තමයි මෙන්න මේ ප්‍රශ්න. ඒ කියන්නේ පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම තමයි. දැන් එතනත් කාලේ විලෝ ප්‍රශ්නයක් නෑ. ඇමතිවරයාට දැන් කතානායකතුමා 6 පාරක් විතර කිව්වනේ උත්තර දෙන්න කියලා. ඒ කතානායකතුමාගේ නියෝගයේ පිළිනොබපදු ඒ മന്ത്രിවරයාට දඬුවමක් නෑ නේද? දැන් අසාධාරණයක් වෙච්ච මට තමයි අන්තිමට දඬුවම තවත් විනාඩියක් ගන්න තියෙනවා. ඒතර මම කියන්නේ දැන් අපේ කෝප් කමිටුවේ සභාපතිවරයා ගත්තත් ඒ වගේ තමයි තීන්දුව తీරන අරගෙන තියෙන. දැන් අපි දැක්කා සංඥා වලින් කියනවා මෙහෙම කියනවා. මම කියන්නේ කමිටුවේ සභාපති කෙනෙක් සංඥා දෙන පොලිසිය ට්‍රැෆික් මහත්තයා වගේ වෙන්න බෑනේ නේද? දැන් පොලිසිය ට්‍රැෆික් මහත්තයා නම් සංඥා දෙනවා. මොකද වාහනේ ඇතුලේ දොරවල් වහගෙන කට්ටිය ඉන්නේ. මේ වීදුරු වහගෙන යන්නක් කිව්වට ඇහෙන්නේ නැහැ. එතකොට ඒක සංඥා දෙනවා. නමුත් මෙයත් පොලිසිය ට්‍රැෆික් මහත්තයා වගේ ඉන්නට සංඥා දෙන්න බෑ. ඉතින් මේ ආණ්ඩුව යන විදිය දිහා බැලුවාම දැන් ඔයිට ඉස්සරහත් UN එකටත් ගියානේ ඇමති කෙනෙක් පුතෙක් අරගෙන. නේද UN සමුළුවටත් ගියානේ. ඉතින් මෙයත් ඒ වගේ මම කියන්නේ මේ යන විදිය මේ විනාශ වෙන රජය ගැන විනාශ වෙන ආණ්ඩුව ගැන විනාශ වෙන පොහොට්ටු ඉර සමාජික දිශා කියලා බැලුවාම මේක සාමාන්‍ය මේකත් තවත් එක සිද්ධියක් විතරයි. ඒ හින්දා අපිට කියන්න වෙන්නේ ඇත්තටම පාර්ලිමේන්තුවත් මේ වගේ කමිටු බැලුවත් දැන් මේ වුණත් බල අර චරිත ડોක්ටර් චරිත හේරත් කරගෙන ආපු කමිටුවේ ડોක්ටර් චරිත හේරත් ආණ්ඩුවේ කුණු හොයනකොට මතකද කියන්නේ යහපාලන කාලේ ආණ්ඩුවේ කුණු හෙව්වා විජිත හේර මේ සුනිල් හඳුන්නේ නැති. නමුත් අයින් කරේ නැහැ. එයාට වැඩ කරන්න ඉඩ දුන්නා. නමුත් මෙතන දැන් ආණ්ඩුවේ කුණු හොයනකොට ડોක්ටර් චරිත හේරත් ඒක අයින් කරලා දාපු විකල්පය ආණ්ඩුවට කඩේ යටදී. එයාගේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ දැන් මේකටනේ මාරු කරලා ඉතින් එතකොට ඌ සංඥා මාර්ගයෙන් තමුන්ගේ දරුවෝ ටිකත් මේකට ගෙනල්ලා මේක පෞල් වාදයක් ඇති කරගෙන මේ කමිටුවත් නිකන් විහිළුවක් බවට පත් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ.